සුබ සන්ධ්‍යාවක් වේවා සියලුම දෙනාටම පළමුවෙන්ම මා ස්තුතිවන්ත වෙනවා ඉංජිනේරු ලලිත් පල්ලෙගම මහතාටත් ඒ කාර්ය මණ්ඩලයටත් මෙවැනි සාකච්ඡා ආරම්භ කිරීම සම්බන්ධයෙන් අද දිනේ අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ සිරිලක පරිසර පද්ධතිවල ලියවී ඇති පෘථිවිය අනාගත මානව ජනපද සැලසුම් කරණයේදී වැදගත් වන මූලික පරිසරික හා භූදේශපාලනික සිද්ධාන්ත පිළිබඳවයි මේ සාකච්ඡාවේ අරමුණු තුනක් තියෙනවා ප්‍රධාන අරමුණු තුනක් පළවෙනි එක ගැටලුව හඳුනා ගැනීම දෙවෙනි අරමුණ අපේ රටේ වසර දහස් ගණනක සිට පැවතින දැනුම භාවිතයට ගනිමින් ලංකාවේ භූවිෂමතාවය ජල සම්පත හා ශාක ප්‍රජාව අනාගත මානව ජනපදකරණය තුළ රැකගත යුතු පිළිවෙල හා එහි කළමනාකාරීත්වය මොඩලයක් වශයෙන් හඳුනා ගැනීම තුන්වෙනි අරමුණ ධර්ම කලාපීය රටවලට පොදු එමෙන්ම ලෝක සංවර්ධන මොඩලයක් දක්වා මේ මොඩලය සංවර්ධනය කළ යුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමයි මේ තියෙන්නේ පෘථිවියේ ගහකුල නැති ප්‍රදේශයක පස කාදණයට ලක් වී ඇති අය වස්ස නිසා එතකොට මෙහි දැක්වෙනවා මේ දැක්වෙන්නේ ඒ පස කාදණය නිසා ඇතිවෙච්ච බේසම් හැඩති හැඩතලයක් මෙවැනි හැඩතලයක් එකම බේසින්යක් එහෙම නැත්නම් ගංගා ද්‍රෝණියක් වශයෙන් හඳුනා ගන්න පුළුවන් උදාහරණයක් ඇරෙන මහවැලි ගඟ ගත්තොත් මේ වගේ මහවැලි ගඟට මහවැලි ගංගා ද්‍රෝණියක් තියෙනවා ගඟ මෙහෙම මැදින් ගලාගෙන යනවා මෙතනින් හැරීම මහමුද්‍ර වැටෙනවා ඒ වගේ තමයි ගංගා ද්‍රෝණියක් එතකොට මේ ගංගා ද්‍රෝණිය වල ස්වභාවික ජල චක්‍රය කාබන් චක්‍රය නයිට්‍රජන් අණුකු චක්‍ර ක්‍රියාත්මක වන්නේ මෙන්න මේ වගේ භූමියක මේ වගේ භූමි මේ වගේ මේ තියෙන්නේ මේ ගහකොළ වලින් සැසුණු එවැනි ගංගා ද්‍රෝණි සහිත කඳුකර ප්‍රදේශය මේ කඳුකර ප්‍රදේශයේ විවිධාකාර සත්තු වෛරස් බැක්ටීරියා වල පටන් අරගෙන විශාල සත්තු දක්වා විවිධාකාර සත්තු ජීවත් වෙනවා නමුත් අපිට මේක බාහිරින් බැලුවට මේ සත්වයන් ජීවත් වෙන බව හඳුනා ගැනීමට විශේෂ සලකුණු නැහැ නමුත් මෙන්න මේ මයිටාවන්ගේ හානිය අපිට හඳුනා ගන්න පුළුවන් ඒ ළඟට ගියහම ගස් පොළන් වල මේ වගේ පත්‍රවල හානි කරන මයිටාවන් ඉන්නවා. එතකොට ඕන් කරන්නේ මේ නාරටි වලට හානි කරන්නේ නැහැ. මේ නාරටි අතර ප්‍රදේශයේ හරිත ප්‍රදාහරයට ගනිමින් තමයි ඔවුන් ජීවත් වෙන්නේ. එතකොට මේ තියෙන්නේ අනුරාධපුර ප්‍රදේශයේ Google ඡායාරූපය තිසාවේව සහ නුවරවේව අතර ප්‍රදේශයේ. දැන් මේ සුදු පාට තිත් වශයෙන් පැහැදිලිව පෙනෙන්නේ මේ අපේ ජනවාස. එහෙම නැත්නම් අපේ ගෙවල් දරුවල්. මේ කොළපාටින් දැක්කෙන්නේ කුඹුරේ ආයවල් වෙන්න පුළුවන්, කැලෑවල් වෙන්න පුළුවන්. එතකොට මේ අපේ ජනවාස පැතිරීමයි මයිටාවන්ගේ හානිය අතර යම් සමානතාවයක් තියෙන බව ඔබට පැහැදිලි වෙනවා ඇති කියලා මම විශ්වාස කරනවා. දැන් අපි බලමු අපේ අරමුණු ඉටු කර ගැනීම සම්බන්ධයෙන් පළමු අරමුණ ගැටලුව හඳුනා ගැනීම. මේ ගැටලුව හඳුනා ගැනීම අරමුණ ඉටු කර ගැනීම සඳහා ප්‍රධාන කරුණු හයක් සාකච්ඡා කරනවා. මේන් පළවෙනි එක තමයි ඉන්දු නිම්න ශිෂ්ටාචාරය. මෙය ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ බිඳ වැටීම. මේ මොහෙන්දජාරෝ සහ හරප්පා යන නගරවල නගර ඇති කරලා තිබුණේ මේ ඉන්දු ගංගාවේ කාණු කපල ජලය රට මැදට අරන් ගිහලා තමයි මේ ජනවාස ඇති කරගෙන තිබ්බේ. නමුත් මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ක්‍රමයෙන් කාලේ පැලිතලාවේ සැඟවිලා ගියේ ප්‍රධාන කරුණු කීපයක් මත. පළවෙනි එක තමයි විශ්වාස කරනවා ආර්යන්ගේ ආක්‍රමණය කියලා. දෙවෙනි එක දේශුනික විපර්යාස කියලා හිතනවා. තුන්වෙනි එක මේ විශාල නගර නඩත්තු කර ගැනීමට බැරිවීම හේතුවෙන් මෝසම් පැසිරටාය වෙනස්කම් නිසා මේ කුඩා ගම්මාන ඇති කර ගැනීම සඳහා නගරෙන් එළියට මිනිසු ගියා. ඒ කුඩා ගම්මාන ඇති කර ගැනීම නිසා මේ විශාල නගර අතහැර දැමීමට සිදු වුණා. ඒ වගේම මේ කුඩා ගම්මාන වලින් ප්‍රධාන නගරවලට අවශ්‍ය ආහාර අතිරික්තය ලෙස නිපදීමට නොහැකි වීම නිසා මේ නගර ප්‍රධාන නගර අතහැර දැමීමට සිදු වුණා කියලා පරීක්ෂකයන් විසින් සොයාගෙන තියෙනවා. නමුත් ලංකාවේ සිද්ධ වුණේ මේ භූදේශපාලනික தත්ත්වෙ මීට වඩා ගොඩක් වෙනස්. ඊළඟට මේ අපි කතා කරනවා මේ 6th mass extinction එක ගැන. ඊට කලින් සිද්ධ වුණ පස්වෙනි එක. මේ පස්වෙනි එක සිද්ධ වුණේ ඩයිනෝසරයන්ට. ඩයිනෝසරයන්ගේ ජනගහනය බිලියන 8 දක්වා වර්ධනය වෙද්දී මේ ජනගහනය විනාශ වෙලා ගියා. නමුත් දැන් ඒ වගේම අපේ මානව ජනගහනය බිලියන 7 සීමාව ඉක්මවමින් බිලියන 8 සීමාව කරා ළඟාවමින් පවතින හින්දා මේ
විද්‍යාඥයන් අනතුරු අඟවනවා අපේ 6 mass extinction එක ළඟයි කියලා. දැන් අපි බලමු හැම සත්වයකම පරිසරයෙන් ලබා ගන්න දේවල් තියෙනවා පරිසරයට ආපසු දෙන දේවල් තියෙනවා. සම්පත් ලබා ගැනීමේදී නැවත ජනනය කර ගැනීම සඳහා සත්වයන්ගේ සහභාගීත්වයකුත් තියෙනවා. මේ වාතය, ජලය සහ පස සම්බන්ධයි. දැන් අපි බලුවොත් මේ වගේ පරිසර පද්ධතියක මේ හැම සත්වයකගේම ක්‍රියාකාරකමක් සිද්ධ වුණාට මේක අපිට බාහිරින් බලා ගන්න ඇත්තටම බැරි තත්ත්වයක් තියෙනවා. දැන් උදාහරණයක් ලෙස මීමැසි ජනපදයක් ගත්තොත් මීමැසි ජනාවාසයක් අපිට අර්ථ දක්වන්න පුළුවන්. පරිශ්‍රයන් විශ්වාස කරනවා මීමැසි ජනපදයක් මුල් වාස භූමියේ නිවර්තන දේශගුණික සහිත වනාන්තර සහිත ප්‍රදේශයක් කියලා. පස්සේ මේක උද්‍යානවල, වනාන්තරවල, පළතුරුවල, වතු තනබිම්වල, සපෝෂිෂාක තියෙන තැන්වල මේ ඇති වෙන්න පුළුවන්. ගුහා ශීතව ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම මොන් විලෝපිකේන ආරක්ෂා වෙන ගස් බින වෙන ස්ථානවල මේ ජනපද ඇති කරනවා කියන අර්ථකථනයක් අපිට දෙන්න පුළුවන්. ඒතොර මේ මීමැසි ජනපදයක් ගැන බැලුවොත් ජනගහන ඝනත්වය උන්ට ගැටලුවක්, ආහාර පරිභෝජනය උන්ට ගැටලුවක්ද, බහිස්රාවේ අපද්‍රව්‍ය කළමනාකරණයේ ප්‍රශ්නයක්ද, ගඳ ගහනවද, සමාජීය ගැටලු කළමනාකරණයක් අවශ්‍ය වෙලා තියෙනවද? ඒ කියන්නේ එක ජනපදයක මැස්සෙක් තව ජනපදයක මැස්සෙක් අතර හැපිලා මේ ගැටුම් හැදෙනවද? ඒ දේවල් බැලුවම මීමැස්සන් මේ සිස්ටම් චේන්ජ් එකක් ගැන කටයුතු කරනවා. ඒ වුන්ට අවශ්‍යද සිස්ටම් චේන්ජ් එකක් කියන ගැටලු එනවා. නමුත් අපිට මේ කාලාන්තරය තිස්සේ මේ මීමැස්සි ජනපදවල හැඩය ආදී වෙනස් වෙලා නැති හින්දා අපි හිතන්න පුළුවන් වුන්ට මේ සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍ය නැහැ කියලා. නමුත් මානවයා ගත්තොත් පරිසරයෙන් ලබා ගන්න දේවල්, පරිසරයට ආපසු දෙන දේවල්, සම්පත් ලබා ගැනීමේදී නැවත ජනනය කර ගැනීම සඳහා මානවයාගේ සහභාගීත්වය ආදී පිළිබඳ ලොකු ගැටලු තියෙනවා. අපි උදාහරණයක් ඇටියට මේ මැටිගේ මානව ජනපදයක්ද, එහෙම නැත්නම් මේ සුකෝභෝවිගේ නිවස මානව ජනපදයක්ද, එහෙම නැත්නම් මේ කඳු ගැටයක් කපලා හදලා තියෙන සෙටල්මන්ට් ස්කීම් එකක් මානව ජනපදයක්ද, එහෙම නැත්නම් මේ හවුසින් ස්කීම් එකක් මානව ජනපදයක්ද, මහල් නිවාසයක්, එහෙම නැත්නම් මේ ලොකු නගරයක්, එහෙම නැත්නම් මේ අනන්තය දක්වා විහිදෙන මානව නිවාස වලින් සමන්විත ප්‍රදේශයක් මානව ජනපදයක් කියලා හඳුන්වන්න පුළුවන්ද කියන ප්‍රශ්නය අපිට නැගෙනවා. එතකොට මේ මානව ජනවාසයක් අර්ථ දක්විය හැක්කේ කෙසේද කියන ගැටලුවත්, ජනගහන ඝනත්වය අපිට ප්‍රශ්නයක්ද, බාහිස්රාවී අපද්‍රව්‍ය කළමනාකරණයේ ගැටලුවක්ද, සමාජීය ගැටලු කළමනාකරණයේ අපිට අවශ්‍ය වෙලා තියෙනවද, අපිට සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍යද කියන තැන අද අපි ඉන්නවා. නමුත් මේ අවශ්‍යද නැද්ද කියන ප්‍රශ්නය මතුවෙන්නේ අපිට වෙනස්කම් දැනෙනවා. උෂ්ණත්වය, වර්ෂාපතනය, භූගත ජලය අඩු වෙලා, පස වෙනස් වෙලා, පස නිසරු වෙලා, ජෛවවිධත්වය අඩු වෙලා, වසංගත හා ලෙඩ රෝග වැඩි වෙලා ආදී වශයෙන් දැනෙන වෙනස්කම් නිසා අපිට සිද්ධ වෙනවා මේ සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍ය බව අපිට පැහැදිලි. දැන් මේ වගේ ජනාවාසයක් ගත්තොත් මේ ජනාවාසය ධර්මීය ජනාවාසයක්ද කියන ගැටලුව මතුවේ. එතකොට මම මෙන්න මේ අවස්ථාවේදී මේ අපේ ජනවහරේ තියෙනවා රුහුණෙන් වහලට නගින කුකුලා අනුරාධපුරයට යනකම් වහල උඩ ඇවිදිනවා, ඇවිදින්න පුළුවන් තත්ත්වයක් තිබුණා කියලා. ඒ කියන්නේ ඒ කාලේ මේ වගේ ජනපද තියෙන්නේ ඇති කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. එතකොට වර්තමාන සංවර්ධන මොඩලයේ ලංකාවේ මොඩලයේ අපිට ප්‍රශ්නාර්ථයක්. ඒ කියන්නේ මේ මධ්‍ය කඳුකරේ වතු ආර්ථිකයක් පවත්වාගෙන යනවා. ඒ මධ්‍ය කඳුකරේ වතු ආර්ථිකයක් පවත්වාගෙන යන අතර එයට සේවාවන් සැපීම සඳහා කොළඹ සේවා ආර්ථිකයක් පවත්වාගෙන යනවා. මෙම ආර්ථික කටයුතු පවත්වා ගැනීම සඳහා අධ්‍යාපන ක්‍රමවේදයක් හදලා මේට අවශ්‍ය මානව ශ්‍රමය ලබා ගැනීමක් තමයි අද සිද්ධ වෙන්නේ. මේ සිද්ධ වෙන කටයුතු ඒ විදිහට සිද්ධ වෙද්දී අපි මේ ප්‍රතිඵල භුක්ති විඳින අතරේ බලශක්ති අර්බුදය තමයි අද දවසේ අපිට මුහුණ පාන්න වෙලා තියෙන මේ වැදගත්ම අර්බුදේ කොටස. එතකොට මෙන්න මේ අපරටේ පමණක් නොවේ ලෝකයේ අනිත් රටවලත් මේ මානව සංවර්ධන මොඩලේ ප්‍රශ්නාර්ථයක් වෙමින් පවතිනවා. එතකොට මෙන්න මේ වගේ ජනාවාස පද්ධති හින්දා ඇතිවන පාරිසරික ගැටලු निराකරණය කරගන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අරමුණු 17ක්, එහෙම නැත්නම් අරමුණු 17ක් නිර්වචනය කරගෙන තියෙනවා. ඒ අරමුණු 17 නිර්වචනය කළත් අද දවසේ ඒවා ඇචීව් කරගන්නත් විශාල ගැටලුවට මුහුණ පෑමට අපිට සිද්ධ වෙලා තියෙනවා. එතකොට දැන් අපිට තියෙන ගැටලුව පැහැදිලි ඇති කියලා මම හිතනවා. ඊට පස්සේ අපි දෙවන අරමුණ බැලුවොත් අපේ රටේ වසර දහස් ගණනක සිට පැවතෙන දැනුම භාවිතයට ගනිමින් ලංකාවේ භූවිෂමතාවය, ජල සම්පත්, ශාඛා සත්‍ය ප්‍රජාව, අනාගත මානව ජනපදකරණය තුළ රැකගත යුතු පිළිවෙල
කළමනාකාරීත්වය මොඩලයක් වශයෙන් හඳුනා ගැනීම තමයි අපේ දෙවන අරමුණ. මේ දෙවන අරමුණ සාක්ෂාත් කරගන්න එහෙම නැත්නම් සාකච්ඡාවට බඳුන් කරගන්න මම අතීතයේ පැවති මූලධර්ම හතරක් භාවිතා කරනවා. පළවෙනි මූලධර්මයේ තමයි භූගත ජල මට්ටම ඉහළින් තබා ගැනීමට කටයුතු කිරීම. අපි ඉස්සර කාලේ වැව් හැදුවේ වාරියල මාර්ග හැදුවේ ඉරහඳ පවතින අතුරාවට. එතකොට මධ්‍ය දෙවෙනි අරමුණ මූලධර්මයේ තමයි මධ්‍යම රජයෙන් ස්වාධීනව ස්වභාවික සම්පත් කළමනාකරණය කිරීමට වැව් ආශ්‍රිතව පිරි ගම්මානවලට තිබුණ හැකියාව. තුන්වෙනි අරමුණ තමයි ආහාර පුරුදු හා පරිසරය බැඳුණු වෙදකම එහෙම නැත්නම් මේක පසෙඳුරන් පිනවීමේ කලාව කියලා මම හඳුන්වනවා. ඊළඟට හතරවෙනි අරමුණ තමයි මහජන සහභාගීත්වයෙන් ගොඩනැගුණු භූදේශපාලනික ස්ථාවරත්වය තිබුණා කියන කතන්දරය. ඊළඟට අපි මේ පළවෙනි මූලධර්මය ගත්තොත් භූගත ජල මට්ටම ඉහළින් තබා ගැනීම කටයුතු කරලා තියෙන්නේ අතීතයේ කටයුතු කරේ කොහොමද අතීත දායකත්වය මොකද්ද කියලා දැන් බලමු. මේ තියෙන්නේ අතීතයේදී පැවති එල්ලංගා පරිසර පද්ධතිය. මේ එල්ලංගා පරිසර පද්ධතිය තුළ කඳුකරයට ආසන්න ප්‍රදේශවල උස්බිමෙහි කුඩා වැව් නිම්නෙර මේ පහළ ගංගායේ පහළ ප්‍රදේශවල විශාල වැව් සාදාගෙන තමයි මේ එල්ලංගා පරිසර පද්ධතිය නිර්මාණය කළා තිබ්බේ. මේ පරිසරයේ අවශ්‍ය තරම් ආහාර පාන ආහාර භෝග වර්ග තිබ්බා. වැවට අවශ්‍ය අවශ්‍ය තරම් කැලේ තිබ්බා. මේ හේතුව හින්දා මේ වැවකාශිත පැවති ගම්මාන ඉතා සෞතර සස්ත්‍රීක මට්ටමේ පවත්වගෙන යන්න පුළුවන්කම තිබ්බා. ජල කළමනාකරණය ඉතා හොඳින් සිද්ධ වුණා. මේ වගේ ඉල්ලංගා පරිසර පද්ධති මේ මුළු ලංකාවෙම වියලි කලාපේ පැතිරී පැවතුණා. ඒ තමයි අපේ පාරිසරික යථාර්ථයේ අතීතේ. දැන් අපි මේ එල්ලංගා පරිසර පද්ධතික මූලධර්මයේ වශයෙන් මට පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ මේ ගංගා දෙකක් අතර උස්බිමේ ජලය රඳවා තබා ගැනීම තමයි ප්‍රධානම අරමුණ. එලිවිච්චේ ගමේ නමනොදත් ජර්මන් ජාතික මහතාගේ පැහැදිලි කිරීම මට මේ අවස්ථාවේ මතක් කරන 1996 වසරේ ඔහු පැවසුවේ අපේ රටේ මේ වැව් පද්ධතිය තියෙන්නේ වියලි කලාපේ භූගත ජල මට්ටම ඉහළින් තබා ගන්න කියන පණිවිඩය. තර ඒ අනුව කල්පනා කරලා බැලුවාම මෙන්න මේ ගංගා දෝණි ගංගා දෙකක් අතර උස්බිමේ ජලය ගබඩා කරගත්තොත් වියලි කලාපේ වියලි කාලවලදී ප්‍රයෝජනට ගන්න පුළුවන් වෙන විදියට, ඒ කියන්නේ පොඩා වැව් හදලා විශාල වැව් ක්‍රමයෙන් පහල හදලා මේ වැස්ස නිසා මේ කැලෑව තිබ්බොත් වැස්ස නිසා මේ උස්බිමේ ජලය රඳවා ගැනීම හැකියාව වැඩි වෙනවා. එතකොට මේ ආකාරයෙන් ජලය රඳවා ගැනීම නිසා ජල භූගත ජල මට්ටම ඉහළ මට්ටමක පවත්වා ගැනීම නිසා වියලි කලාප වියලි කාලයේදී මේ ඇළදළු මාර්ගවලට භූගත ජල මට්ටම ඉහළ තබාගෙන සරුසාර ප්‍රදේශයක් ඇති කර ගැනීමේ හැකියාව ලබාගෙන තිබුණා. නමුත් මේ අපි මේ අතීත දායකත්වයේ බැලුවොත් නැවත වතාවක් මේ පුත්තලම කුරුණෑගල ප්‍රදේශවල හෙක්ටයාර 6ට වඩා අඩු කමාන්ඩ් ඒරියාවක් තියෙන වැව් විශාල වශයෙන් තිබ්බා. විශේෂයෙන් 2873ක් තිබ්බ කුරුණෑගල ඒ ප්‍රතිශතයක් හැටියට ගත්තොත් 64%ක වැව් ප්‍රමාණයක් මේ කුඩා වැව් තිබ්බේ කුරුණෑගල පුත්තලම ආශ්‍රිත ප්‍රදේශවල. ඒතකොට මේ වගේ මේ කුරුණෑගල පුත්තලම පොඩ්ඩක් මේ අනුරාධපුර වඩා ඉහළ උච්චත්වයකින් පිහිටනවා. මේ වගේ ප්‍රදේශවල ජලය රඳවා ගත්තාම භූගත ජල ප්‍රවාහයක් හදන්න පුළුවන් වෙන්නේ නැති ඒ කාලේ මේ අනුරාධපුර ප්‍රදේශයට ප්‍රොන්නරුව ප්‍රදේශයට මේ වෙන්නේ නැති යම් අතීත දායකත්වයක් මේ මගේ පැහැදිලි කිරීම. ඊළඟට මේ වර්තමාන දායකත්වයේ බැලුවොත් වර්තමානයේදී අපි මේ නෝත් සෙන්ට්‍රල් ප්‍රොවින්ස් එකේ කුරුණෑගල උත්තලම ප්‍රදේශවල වැව්වල මේ වැව් 2273ක් අතහැර දමන ලද වැව් හැටියට හඳුනාගෙන තියෙනවා. මේ තත්ත්වය මීට වඩා වෙනස් මීට වඩා වැඩි වෙන්නත් පුළුවන්. දැන් ඒක තමයි අපේ එක් වර්තමාන දායකත්වයක් මේ අතීතයේ තිබිච්ච ශාස්ත්‍රීය බවට. එතකොට මේ තියෙන තවත් වර්තමාන දායකත්වයක් මේ තමයි තන්තිරි මලේ වැව්. මේ වැව හදන්නේ මේ මන්නාරම් ප්‍රදේශයේ මේ සිදුවෙන ගම් වතුර හානිය අවම කිරීමට. මේ වැව මෙතන හදන්නේ නැතුව කුඩා වැව් විශාල ප්‍රමාණයක් මේ හැමතැනම හදලා මේ ගම් වතුර මට්ටම පාලනය කිරීමට කටයුතු කළා නම් අපිට පුළුවන් වෙනවා මේ මුළු බේසින් එකම හොඳ ග්‍රවුන්ඩ් වෝටර් ටේබල් එක ඉහළින් තියා ගැනීමට කටයුතු කිරීමේ හැකියාවක් ලැබෙනවා. ඒතර ශාක ආසත්ත්ව ප්‍රජාවේ පැවැත්ම සහතික වෙනවා.
නමුත් මේ විශාල වැවක් මෙතන හැදුවාම වැරදිලාවත් මේ වැව් වල ප්‍රතිසංස්කරණයක් කරලා ධාරිතාවය වැඩි කිරීමක් හෝ යමක් සිදු කළොත් මේ වැවට ලැබෙන ජල මට්ටම අඩු වෙලා යනවා. ඒ තමයි අපේ වර්තමාන දායකත්වයේ එක් විදියක්. මේ තියෙන්නේ තව විදි තව එක් තවත් විදියක්. අපේ අතීතයේ මේ සෑම විශාල වැවක්ම හදලා තියෙනවා. මීටර 150 උච්චත්වයේ සමෝච්ච රේඛාවට පල්ලෙහායි. කවදාවත් උස් බිම් වල විශාල වැව් හැදුවේ නැහැ. ඒකට අපි මේ අපි බැලුවොත් මෙන්න මේ නායයන සිටියම මේකට අතිපීත කළ බැලුවොත් නාය ගිහිල්ලා තියෙන්නේ මේ හැම වෙලාවටම මේ බොහෝ දුරට මේ උච්චත්වයේ මීටර 150ට ඉහළ කඳු වැටිවල. ඒතර දැන් ඊළඟට අපි බැලුවොත් මේ තියෙන්නේ ඒකට හේතුව. දැන් මේ තවත් වර්තමාන දායකත්වය මේ තියෙන්නේ කොත්මලේ වික්ටෝරියා රන්දිනිගල රන්ටවේ ජලාශය හැදුවා අර මම කලින් සඳහන් කරා වගේ පල්ලා පහල නෙවෙයි කඳු කරේ මැද කඳු කරේ විශාල වැව් හැදුවා. ඒ හැදුවාම ඒ වැව් ආශ්‍රිත ප්‍රදේශයයි මේ මේ අපේ නායන සිටියමයි ආපෝසරයක් සම්පාත කළ බැලුවාම අපිට හොඳට පැහැදිලිව පේනවා මේ මෙව්වට පහලින් ඇති ප්‍රදේශය තමයි නාය ගිහිල්ලා තියෙන්නේ. මේ යම්සි සම්බන්ධතාවයක් තියෙන පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඊළඟට මේ විශ්වාසය වඩා තහවුරු වෙන්නේ මේ නායයන් ප්‍රමාණය වැඩි වෙලා තියෙන්නේ 1985 86 90ට පස්සේ. ඒ කියන්නේ මහවැලිය ජලාශය ඉදි කරලා අවසන් වුණාට පස්සේ තමයි මේ නායයන් වැඩි වෙලා තියෙන්නේ. තවත් අතකින් බැලුවොත් දැන් ඔබට පේනවා ඇති මේ අනුරාධපුර නවේ මේ රත්නපුර දිස්ත්‍රික්කේ රත්නපුර දිස්ත්‍රික්කේ තමයි වැඩිම දියලි සංඛ්‍යාවක් පිහිටලා තියෙන්නේ. ඒ දියලි සංඛ්‍යාව 109ක් පමණ වෙනවා. එතකොට මේ නායෑම් සිටියම මෙතෙන්ට සම්පාද කරොත් අපිට පැහැදිලිව පේනවා මේ රත්නපුර දිස්ත්‍රික්කේ අවසන්යේ තමයි වැඩිපුරම නායෑමක් සිදු වෙලා තියෙන්නේ කියලා. එතකොට අපිට ඒ කාලේ තේරුම් ගන්න බැරි වුණා නම් මේ මැද කඳු කරේ විශාල වැව් හැදුවාම භූගත ජල ප්‍රවාහයන් නිසා මේ වගේ ගුරුල් පසක් තියෙන මේ ප්‍රදේශවල නාය යනවා කියන එක තේරුම් ගන්න බැරි වුණේ අපි අර මූලධර්ම වලට අපේ වැඩ කරපු නැති හින්දා කියලා මට යෝජනා කරන්න පුළුවන්. ඊළඟට අපි බැලුවොත් මේ තියෙන අතීත දායක තවත් අතීත දායකත්වයක්, ඒ කියන්නේ කලාවේ වෙඳලා තිසාවේවට ජලය අරන් ගිහිල්ලා තියෙනවා යෝදැලෙන්. මේක ට්‍රාන්ස්බේෂන් ඩයිවර්ෂන් එකක් අවුරුදු 10 ගානකට කලින් කරපු. එතකොට මේ තියෙන්නේ අපේ වර්තමාන දායකත්වය. මේ තියෙන්නේ අතීතයේ අපි හදපු වැව. ඒ යাদি හදපු ඇල, යෝද ඇල. ඒක නොගැඹුරුයි පළල්. මොකද හොඳ භූගත ජල මට්ටම ඉහළින් පැවතුණා. දැන් අපේ වැඩ කටයුතු හින්දා මේ භූගත ජල මට්ටම පහළ ගියපු හින්දා අපි හදපු අලුත් ජයගඟේ ගැඹුරු කරා වැඩි වතුර ප්‍රමාණයක් අරන් යන්න ඒ හින්දා මෙන්න මේ බැරලෝ ටික මේකට එක්ක වෙලා මේ වතුර අපිරිසිදු තත්ත්වයටපත් වෙලා කියලා පරීක්ෂකයන් විසින් හොයාගෙන තියෙනවා. දැන් පළවෙනි මූල ධර්මය අපිට පැහැදිලි, අපේ නායකත්වයත් පැහැදිලි. ඉතින් දෙවන මූල ධර්මය බැලුවොත් මධ්‍යම රජයේ ස්වාධීනව ස්වභාවික සම්පත් කළමනාකරණය කිරීමට වැව් ආශ්‍රිත පිට ගම්මාන වල තිබුණ හැකියාව. මේ අම්මට්ටමකට අපි සාකච්ඡා කළා. මේ වැවෙන් වැවට ස්වාධීන ජල කළමනාකරණයක් සහ ස්වයංපෝෂිත නිෂ්පාදන රටාවක් තිබුණා. එහෙත් එකිනෙකා අන්තර් සම්බන්ධතාවයත් සහිත එල්ලංගා පරිසර පද්ධතිය මේ ආකාරයට දියුණු කරලා තිබුණා. හින්දා මේ ගම්මාන සියල්ලක්ම මේ ගම්මාන හැම ගම්මානයක්ම ස්වයංපෝෂිත නිෂ්පාදන රටාවක් තිබුණා. හොඳ ආර්ථික පසුබිමක් හදාගෙන ඔවුන් ජීවත් වුණා. එතකොට දැන් අපි බැලුවොත් ලංකාවේ වැව් දැන් තියෙන 30,000ක් කියලා උපකල්පනය කරලා තියෙනවා, ගණන් හදලා බලලා තියෙනවා. එහම භූමිය මේ වියලි කලාපයේ වර්ග කිලෝමීටර් 40,000ක භූමියක පැතිරලා තියෙනවා කියලා කියනවා. ඒ අනුව එක වැවකට වර්ග කිලෝමීටර් හෙක්ටයාර 100ක්, එහෙම නැත්නම් පර්චස් 39,537ක් එක වැවකට ලැබෙනවා. මේ අනුව බැලුවාම වර්තමාන ජනගහන ඝනත්වය කිලෝමීටරයට 341ක් කියලා කියනවා. ඒ අනුව මේ වර්ග කිලෝමීටර් 40,000 මිලියන 13කට වඩා වැඩි ජනගහනයක් පදිංචි කරගීමේ හැකියාව තියෙනවා. කියන ලංකාවේ මුළු ජනගහනය මිලියන 22යි. ඒ අනුව ලංකාවේ මුළු ජනගහනයෙන් 62%ක පදිංචිය මේ වියලි කලාපයේ සිදු කරන්න පුළුවන්කම තිබුණා. අපි හැනිවැරදිව
මෙය සංවර්ධනය කළානු. ඒ අනුව එක් පුද්ගලයෙකුට පර්චස් 115ක බිම් කඩක් අයිති කර ගැනීම හැකියාවකුත් ලැබෙනවා. ඊළඟට මේ අපේ තියෙන මේ තිනේ මේ වර්තමාන දායකත්වයේ තව විදියක්. එතකොට මේ අපේ සමනල කන්ද පිදුරු තලාගල කන්ද කිරිගල් පොත්ත මෙවැනි කඳු ටික පිළිහිලා තියෙන්නේ විෂ්කම්බයේ සැතපුම් 20ක් වන වෘත්තාකාර ප්‍රදේශයේ. එතකොට මේ ප්‍රදේශයේවත් අපිට සදාහරිත වනාන්තර පවත්වා ගැනීමක් කරීමට නොහැකි වෙලා තියෙනවා. අපේ වර්තමාන දායකත්වයේ තමයි මේ තෙත් කලාපයේ කැලෑව එලි කරලා වියලි කලාපයේ කැලෑවට ඇරපු සිස්ටම් එකක් තමයි වර්තමානයේ තියෙන්නේ. එතකොට මේ වර්තමානයේ මේ තෙත් කලාපයේ මාර්ග ඝනත්වය ගත්තොත් ඉතා වැඩි මාර්ග ඝනත්වයක් පැහැදිලිව පේනවා. එතකොට මේකට හේතුව මේ මධ්‍ය කඳු කරේ වතු ආර්ථිකයත් කොළඹ සේවා ආර්ථිකයත් සහ මේ දකුණු මුහුදු තීරයේ වෙළඳ ආර්ථිකය පවත්වාගෙන යාමත් සඳහා තමයි මේ ජනගහනය වැඩි වීම නිසා තමයි මේ මාර්ග ඝනත්වය වැඩි වෙලා තියෙන්නේ. උදාහරණයක් ඇරෙයිද කොළඹ නගරයේ ප්‍රමාණය සී මුළු භූමි ප්‍රමාණයෙන් 25% මාර්ග සඳහා වැය වෙලා තියෙනවා. ඒ කියන්නේ දළ වශයෙන් හෙක්ටයාර 1000කට එහා පැත්තේ මාර්ග සඳහා වැය වෙලා තියෙනවා. එතකොට අපි අනුරාධපුරයේ දියුණු කරනවා කියන්නේ මෙන්න මේ මාර්ග ඝනත්වය අනුරාධපුරෙත් ඇති කළා. ඒ ඇති කරන්නද එහෙම නැත්නම් මේ දියුණුව ඇති කරන්නද කියන එක ගැටලුවක් වෙනවා. එහෙම ඇති කළොත් අපේ වැව් වල තියෙන කැෂ්මන්ට් ඒරියාකට මොකද වෙන්නේ? භූගත ජලයට මොකද වෙන්නේ? සහ නොඑක් තව සමාජීය ගැටලු වලට මොකද වෙන්නේ කියන ප්‍රශ්නෙට අපි උත්තර සොයාගත යුතු වෙනවා. එතකොට තෙවන මූල ධර්මය තමයි පසිඳුරන් පිනවීම කියන මූල ධර්මය. මේ පසිඳුරන් පිනවීම යටතේ මම දිවේ රස දැනෙන දිව පිනවීම පිළිබඳව කතා බහ කරන්න කැමතියි. එතකොට අපි දිව බැලුවොත් ලුණු රසයි පැණි රසයි දැනෙන්නේ අපිට පොඩි ඒරියා එකකට. ඒ වගේම ඇඹුල් රස, කහට රස, තිත්ත රස දැනෙන විශාල ඒරියා එකක් තියෙනවා. එතකොට මෙන්න මේ දිවේ රසට අනුරූප ඔබේ ගෙවත්ත ඔබ හැදුවනම් ගෙවත්තේ ජෛව විවිධත්වයත් වැඩි කරගන්න පුළුවන්, ආහාර විවිධත්වයත් වැඩි කරගෙන නිරෝගීව ජීවත් වෙන්න පුළුවන් කියන පණිවිඩය මෙන්න මේ තෙවෙනි මූල ධර්මයේ පවතිනවා. ඊළඟට සිවෙන මූල ධර්මයේ තමයි මහජන සහභාගීත්වයෙන් ගොඩනැගෙන භූදේශපාලනික ස්ථාවරත්වය. මේ තියෙන්නේ අතීත දායකත්වය. රාවණ රජතුමාගේ කාලේ මෙන්න මේ ගංගා ද්‍රෝණි ආශ්‍රිතව රාජධානි 10ක් පිහිටා තිබුණ බව සඳහන් වෙනවා. එතකොට මේ වැව් ආශ්‍රිතව පිහිටි මේ එල්ලංගා පරිසර පද්ධතියත් එක්ක ස්වයංපෝෂිතව පැවතුණු මේ රාජධානි 10 නිසා අතීතයේ මේ විශාල නගර ශාස්ත්‍රීයව තියෙන්නේ නැති කියලා උපකල්පනය කරන්න පුළුවන්. ඒකට හේතු තමයි අපිට අතීතයේ තිබ්බ නැව් තාක්ෂණයක් තිබ්බා. අතීතයේ අපි වෙනත් රටවල් එක්ක යුද්ධ කරලා දිනාගතපුව තිබ්බා. ඒ වගේම අන්තර්ජාතික හොඳ අන්තර්ජාතික වෙළඳාමක් තිබ්බා. හොඳ අන්තර්ජාතික සම්බන්ධතාවයක් පවත්වා ගන්න පුළුවන් වුණේ මේ අභ්‍යන්තර භූදේශපාලනික ස්ථාවරත්වයක් තිබ්බ හින්දා. එතකොට මෙන්න මේක තමයි අතීත දායකත්වය. නමුත් වර්තමාන දායකත්වය තමයි අපේ මෙන්න මේ ගංගා ද්‍රෝණි ටික අපේ මේ වතු ආර්ථිකය පවත්වාගෙන යන්න විදේශිකයන් විසින් මෙන්න මේ දිස්ත්‍රික් පළාත් ආදී මායිම් ක්‍රමයක් හඳුන්වා දීපු හින්දා මේ උදාහරණයක් ඇටියට මෙන්න මේ මහවැලිගඟ ගත්තොත් මහවැලිගඟේ ත්‍රිකෝණාමල දිස්ත්‍රික්කයට අයට කිසි වගකීමක් නැහැ. මහවැලිගඟේ ඉහත්තාවේ නුවර නුවරලිය ප්‍රදේශවල කැලෑ කොච්චර තියෙන්න ඕනද කියලා. ඒ වගේම මේ නුවර නුවරලිය ප්‍රදේශවල පුද්ගලයන් ජීවත් වෙන පුද්ගලයන්ට මහවැලිගඟේ ලැගුන් එක එහෙම නැත්නම් කලපුව පිළිබඳ වගකීමෙන් බැහැර වෙලා තියෙනවා. මේ தත්ත්වය නිසා වර්තමාන භූදේශපාලනික රටාව පරිසරයේ පැවැත්ම සාධික කරන්නේ නැහැ. ඒ වගේම මේ හේතුව නිසා අන්තර්ජාතික සම්බන්ධතා ක්‍රමයෙන් බිඳ වැටෙමින් යනවා. ඒතර දැන් මේ ඡායාරූපය ඔබට නැවත අපි නැවත දැම්මොත් මෙතන තියෙන මෙතන ඔබට දකින්න පුළුවන් මේ සුදු පාට තිත්වල තියෙන තිත්වල ආකාරයට ව්‍යාප්ත වෙමින් යන මානව ජනපද මයිහා මයිතාවන්ගේ හානිය අතර යම් සම්බන්ධතාවයක් තියෙනවාද කියලා. එහෙම වෙන්න හේතුව තමයි අපි අපේ පරිසරයේ පණිවිඩය අඳුනාගෙන නැති හින්දා. උදාහරණයක් වශයෙන් භූමියේ එහෙම නැත්නම් ලෑන්ඩ් එකේ ක්ලාසිෆිකේෂන් එකක් තියෙනවා. කන්දේ වනවදුලෙන් ලන්දට, දෙනියට, තැන්නට, වගුරට, විල්ලුවට, මුහුදට කියලා. ඒ වගේම ජල සම්පත අපිට ක්ලාසිෆිකේෂන් එකක් තියෙනවා. දියුල්පතින් දිය කඳුරට, ඇලට, දොලට, ආරට, ඔයයට, ගඟට, මුහුදට කියලා. ඒතර මෙන්න මේ පරිසර පද්ධතියේ පණිවිඩය අපේ මුතුන් මිත්තන් හොඳින් ග්‍රහණය කරගෙන තිබ්බා. ඒ නිසා තමයි
ගොඩක් වෙලාවට මේ ගම්මානවල නම් වලට මෙන්න මේ බ්ලෑන්ඩ් ක්ලාසිෆිකේෂන් එකත් ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඒක තමයි අපි GIS තාක්ෂණ. එතකොට ඒ අනුව බැලුවහම ලන්දර දෙනියට තැන්නට අවශ්‍ය ලෑන්ඩ් මැනේජ්මන්ට් එක මොකක්ද කියන එක ඒ නමේම ගැප් වෙලා තියෙනවා. ඒ වගේම ඇලට දොලට ආරට අවශ්‍ය මැනේජ්මන්ට් සිස්ටම් එකත් මේ 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 නමින්ම මේ නමින්ම අපිට දැනගන්න පුළුවන් මට්ටමක් තිබුණා. මේ හොඳින් අවබෝධ කරගෙන හිටිය අපේ පැරණි මුතුන් මිත්තන් ඔවුන් මේ එල්ලංගා පරිසර පද්ධතිය නිර්මාණය කළා. මේ ස්වභාවික පරිසර පද්ධතියේ කටයුතු එහෙම නැත්නම් රෙසිලියන්ස් එක සර්විසස් මනාව පවත්වාගෙන යන්න මේක හොඳට බ්ලෙන්ඩ් කරලා තිබ්බා. අපි තේරුම් ගත්තේ නැත්තේ මෙන්න මේ පරිසරයේ මොඩලේ. ඇත්තට මිනිස්සු මේ පරිසරයේ මොඩලේ තියෙන අවුල හින්දා මිනිස්සු ජලයට ඉඩම් වලට රණ්ඩු වෙන්න පටන් ගන්නවා. මේ රණ්ඩු වෙන එකෙන් මිනිස්සු හිර කළ වැඩක් නැහැ. ඇත්තට මිනිස්සුන්ගේ ජාතිවාදී පටු ආකල්ප පරිසරයේ හිර කරන්න ඕන. එහෙම මේ අතීතයේ එල්ලංගා පරිසර පද්ධති වල සිදුුණේ ඒක. නමුත් මේ මේ මූලධර්ම හතර කොච්චර හොඳින් ආරක්ෂා වුණත් අතීතයේ වැඩි වෙන ජනගහණය නිසා තිරසට සිදු වූ ගම් නගරවල ව්‍යාප්තිය නිසා වෙනත් හේතු නිසා දොළොස්වන සතවර්ෂය වන විට මේ ජල ශිෂ්ටාචාරය අභාවයට ගියා. අපේ ජල ශිෂ්ටාචාරය මේ කාලේ වෙලිතලාවෙන් සැඟවුණේ විදේශී ආක්‍රමණ නිසා වෙන්න පුළුවන්, අභ්‍යන්තර බලාගාර නිසා වෙන්න පුළුවන්, නියගෙවැනි දේශගුණික විපර්යාස වෙන්න පුළුවන්, ජනගහණය ගණත්තේ ඉහළ යාම නිසා, සම්පත් අධි පරිභෝජන නිසා වෙන්න පුළුවන්. උදාහරණයක් ඇටියට ජල භූමිය ජල හා භූමි පරිභෝජනයට පනවලද බදු තිබ්බා තීති. එතකොට මේ තත්ත්වෙන් ගොඩ එන්න නම් අපිට මෙතෙක් හඳුනා නොගත් මූලධර්ම දෙකක් දැන් මම මේ කතා බහ කිරීමට භාවිතයට ගන්නවා. පළවෙනි මූලධර්මය තමයි අනාගත මානව ජනපද ඇති කිරීමට සුදුසුම භූමි භාගයේ තෝරා ගැනීමේ ක්‍රමවේදය මොකක්ද කියන එක. දෙවෙනි එක තමයි ecological cascading සංකල්පයට අනුව ස්වභාවික පරිසර පද්ධති වලට අනුකූල වන පරිදි පරිපාලන සීමා නිර්ණය කර ගැනීම කියන මූලධර්ම දෙක දැන් අපි සාකච්ඡා කළ යුතු වෙනවා. ඒතර මේ තියෙන්නේ කොළඹ නගරයේ දල විස්තර ටිකක් මේ තියෙන්නේ යනුව බැලුවාම මියුනිසිපලිටි එකේ ඒරියා එක 4362 හෙක්ටයාර් පමණ වෙනවා. එතකොට මම මේ කොළඹ නගරයේ මේ මම මේ මෝදගම් ආරු ගංගා ද්‍රෝණියේ මහා කන්දරාව වැවේ උපද්‍රෝණිය අරගෙන මම මේ පැහැදිලි කිරීම කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ තියෙන්නේ මහා කන්දරාව වැව. ඒ මහා කන්දරාව වැවේ ගංගා ද්‍රෝණියේ මහා කන්දරාව වැවේ උපද්‍රෝණිය තමයි මේ මේ බවුන්ඩරි එක තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඒ බවුන්ඩරි එකේ මීටර් 600ක ලෑන්ඩ් ස්ට්‍රිප් එකක් ගත්තොත් මේ බවුන්ඩරි එක කිලෝමීටර් 72ක් දිගයි. එතන මීටර් 600ක ලෑන්ඩ් ස්ට්‍රිප් එකක් ගත්තොත් මෙන්න මේ ලෑන්ඩ් ස්ට්‍රිප් එකේ හෙක්ටයාර් 4320ක් අපිට ලැබෙනවා. එතන මෙන්න මේ හෙක්ටයාර් 4320යි. මේ කොළඹ නගරේ 4362ක මේ මේ කොළඹ නගරයේ වැනි නගරයක් මෙහි නිර්මාණය කරන්න පුළුවන්කම ලැබෙනවා. මේ ලෑන්ඩ් එකටවත් ස්වභාවික ජලවහන් රටාවටවත් බාධාවක් නොවි මානව ජලාවාස ඇති කිරීමේ හැකියාව අපිට ලැබෙනවා මෙවැනි ආකාරයක භූමිය තෝරාගත්තොත්. ඊළඟට දෙවෙනි අවස්ථාව තමයි මේ මේ තියෙන්නේ මේ උස් බිම මේ කුඹුරි ආයවල් මේ කුඹුරි ආය සහ උස් බිම හමු වන මේ මායිමේ අපිට මානව ජනාවාස ඇති කිරීම සඳහා තෝරා ගැනීම හැකියාවක් තියෙනවා. එහෙම වුණොත් අපිට මේ උස් බිමේ මුළු ඉඩම් ප්‍රමාණයම අපිට නිදාස් කරගන්න පුළුවන් ආහාර භෝග වගාවට. එතකොට අපි ස්වයංපෝෂිත ආර්ථිකයක් අපිට ඇති කර ගැනීම හැකියාවක් මේ අවස්ථාවෙන් අපිට ලැබෙනවා. ඒතර මේ තියෙන්නේ කඳුකරේ කොහොමද මේ දේ කරන්නේ කියලා මේ වගේ කන්දක පාමුල අපිට මානව ජනාවාස ඇති කරගන්න පුළුවන්. එහෙම වුණොත් මේ කඳුකරේ තියෙන ගංගා ද්‍රෝණි වලට එහෙම නැත්නම් ජල උල්පත් වලට හානියක් නොවි මේ මුළු කන්දම ආහාර වලින් පුරව ගන්න පුළුවන් මට්ටමක් අපිට හදා ගන්න පුළුවන්. ඊළඟට දැන් අපි බලමු මේ ecological cascading සංකල්පයට අනුගත වීමට සහ පරිසරය අනුකූල පරිදි පරිපාලන සීමා නිර්ණය කරගන්නේ කොහොමද කියලා. මේ තමයි වර්තමාන දායකත්වය. ඒ කියන්නේ අපේ ගංගා වලින් සමන්විත මේ මධ්‍ය කඳුකරේ මේ විදිහට බෙදලා තියෙනවා. දිස්ත්‍රික් පළාත් ආදී වශයෙන් ග්‍රාම නිලධාරී කොට්ටාස වශයෙන් බෙදලා බැලුවාම ඕගොල්ලන්ට පේනවා මේ ග්‍රාම නිලධාරී කොට්ටාස ප්‍රමාණයෙන් කුඩා වෙන ජනගහණය වැඩි හින්දා. එතකොට මේ හරි ජනගහණය වැඩි
ඊළඟට මේ වතු කරේ ජනගහනය වැඩි, කොළඹ ජනගහනය වැඩි, ඊළඟට මේ මුහුදු කරේ ජනගහනය වැඩි දකුණු මුහුදු තීරේ. ඒකට හේතුව මේ වෙළඳ ආර්ථිකය පවත්වා ගැනීම, වතු ආර්ථිකය පවත්වා ගන්න, සේවා ආර්ථිකය පවත්වා ගැනීම තමයි මෙතනින් බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඒක තමයි අපේ වර්තමාන දායකත්වය. දැන් අපි කොහොමද මෙතනින් ගැලවෙන්නේ? ඒතර මේ වර්තමාන දායකත්වයේ හින්දා මේ පළාත් මායිම් හින්දා මේ දිස්ත්‍රික් මායිම් හින්දා අපේ මේ ගංගා ද්‍රෝණි ටික පරිසරයට නොගැලපෙන විදිහට බෙදිලා තියෙනවා. අන්න එතනින් ගැලවෙන විදිහ තමයි අපි දැන් මේ සාකච්ඡා කරමින් පවතින්නේ. එතකොට මේ තියෙන්නේ යෝජිත ක්‍රමවේදය තමයි. මෙන්න මේ ගංගා ද්‍රෝණි කීපයක් එකතු කරලා එක පළාතක් හදන්න. එතකොට ඒ වගේ ගංගා ද්‍රෝණි 103ම මේ පළාත් හතකට කඩලා තියෙනවා. එතන මේ පළාත් හතර කඩලා තියෙන මේ පළාත් හතර පාලන කටයුතු වර්තමානයේ පළාත් සභා අමාත්‍යාංශයේ යටතට ගන්න පුළුවන්. පළාත් සභා අමාත්‍යාංශයේ නම ගංගාද්‍රෝණි කළමනාකරණ අමාත්‍යාංශය කියලා වෙනස් කරන්න පුළුවන්. එතකොට ඒ වගේ වෙනසක් කළා මේ ගංගාද්‍රෝණි මේ විදිහට පාලනය කරන්න පටන් ගත්තොත් අපිට අනාගතයේ ඉතාමත් සුබදායක වෙනවා. එතකොට දැන් අපි බලමු මේ ecological cascading කොහොමද හදාගන්නේ කියලා. දැනට මේ ග්‍රාමීණධාරී කොට්ටාස 14022ක් තියෙනවා. දල වශයෙන් ග්‍රාමීණධාරී කොට්ටාසයක පවුල් 350ක් ඉන්නවා කියලා උපකල්පනය කරොත් මේ ක්‍රමවේදය තමයි ස්වභාවික ජලවහන රටාව අනුව එකිනෙකට යා කළ හැකි ඉඩම් සලකලා මේ පවුල් 350 පවුල් ඒකක 20කට ගොනු කරන්න. 20කට ඒ ආසන්නේ ගන්න. එතකොට මේ එක පවුල් ඒකකයක් එක ecological cascade එකක් වශයෙන් හඳුන ගන්න පුළුවන්. එතකොට මේ ප්‍රතිඵලය තමයි එක් ග්‍රාමීණධාරී කොටසක දල වශයෙන් පවුල් ඒකක නැතොත් ecological cascades 17ක් 20ක් අතර ප්‍රමාණයක් හදා ගන්න පුළුවන්. ඒතකොට ඉන්පසු මේ පවුල් ඒකක වලට තමන්ට අයත් භූමිය සහ ජල සම්පත ධර්ණීය ලෙස පරිහරණය කිරීම උපදෙස් ලබා දීමට කටයුතු කරන්න ඕන. එවිට මුළු රටේම භූමිය නැවතත් වතාවක් ස්වභාවික ජලවහන රටාවට අනුව මානව ක්‍රියාකාරකම් සැලසුම් කිරීමට අවස්ථාවක් ලැබෙනවා. ගංගාවල ජලය පිරිසිදු වෙනවා, වැව්වල ජලය පිරිසිදු වෙනවා, අපිට ගිනිය නොහැකි තරම් ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඊළඟට මේ තියෙන්නේ වර්තමානයේ අපේ මේ දායකත්වය තවත් විදියකින්. ඒතකොට මේ අපි අපිට මෙන්න මේ කැපවීම කරන්න පුළුවන්. ඒ කියන්නේ දල වශයෙන් අවම වශයෙන් 102ක භූමි ප්‍රමාණය. ඒ කියන්නේ වර්ග කිලෝමීටර් 1300ක් පමණ නිදහස් කරගෙන ස්වභාවික වනාන්තර ඇති කරන්න පුළුවන් නම් මේ ජලවහන රටාව අපිට හොඳින් පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. ඒ වගේම 6 මැච් එක්ස්ටෙන්ෂන් එකේදී ලංකාව ආරක්ෂා කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. එසේ කළ නැත්තොත් ලංකාවේ විනාශයත් 6 එක්ස්ටෙන්ෂන් එකේදී සිද්ධ වෙනවා. එතකොට මේ තියෙන යෝජිත නිෂ්පාදන ආර්ථිකය කොහොමද කරගන්නේ කියලා ලුණුගම්වෙහෙර උඩවලව ජලාශවල ඉඳලා සේනානායක සමුද්‍රයේ මාදුරුවය කවුඩුල්ල මේ ආදී වශයෙන් තියෙන වැව්වල ආසන්නේ ප්‍රධාන වැව් ආසන්නේ පදවිය මින්නේරිය වගේ වැව්වල අපිට විශාල ජනාවාස ඉදිකිරීම හැකියාවක් තියෙනවා. මේසේ විශාල ජනාවාස ඉදිකළ මේ මේ තෙත් කලාපේ යම් නිදහස් කර ගැනීමක් අපි කරොත් අනිවාර්යෙන් ලංකාව දිවයිනක් නිසා අපිට 6 මැච් එක්ස්ටෙන්ෂන් එකේදී සර්වයිව් වෙන එකම රට හැටියට අපිට හඳුනා ගැනීම කරන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ ජනාවාස ඇති කරලීමට යෝජිත භූමිය. මේ තියෙන මේ වගේ ජනාවාසයක් ඇති කරපු විදිය. එතකොට මේ වගේ ජනාවාස ඇති කිරීම තුළින් අපිට ඉහළ ඉඩම් පරිභෝජනයක් ලබා ගන්න පුළුවන්. උදාහරණයක් හැටියට මේ තියෙන මිරිස්ස මහාවිද්‍යාලය. එතකොට මේ මිරිස්ස මහාවිද්‍යාලය තියෙන්නේ මේ කුඹුරියායට සම්බන්ධ ආසන්නයේ තියෙන උස් බිමක. එතකොට මේ විදිය අපිට මේ විදියට වෙනසක් කරගන්න ඕනේ. මේ උස් බිම නිදහස් කරගෙන මේ පාසල මේ කුඹුරුආයත් උස් බිමත් හමු වෙන බිම් තීරයේ ඉදි කරොත් මේ ගම්මානයේ මේ ආකාරයට මේ උස් බිමත් මේ බිමත් මේ කුඹුරුආයත් සම්බන්ධ වෙන ප්‍රදේශයේ ඉදි කරොත් අපිට මේ කඳුකරයත් අපිට ආහාර වලින් පුරවා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒතොර එහෙම වුණොත් අපිට අනාගතයේ ආහාර සුරක්ෂිතතාවය කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒතොර මේ දින තවත් එවැනි ජනවාසයක් මේ ජනාවාස ඉදි කරලා තියෙන්නේ වැවක් වටේ. මේ මෙවැනි ජනාවාසයක් ඉදි කරාම මිනිසුන්ට පරිසරයත් එක්ක ඉතා හොඳින් කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා. එතකොට එවැනි ජනාවාස ඉදි කිරීම තමයි යෝජිත වන්නේ. එතකොට අනාගත සංවර්ධන මොඩලයේ ගොඩනැගීමට අවශ්‍ය මූලධර්ම 8ක් දැන් අපි ඩිස්කස් කතා බහ කරා. මේ මූලධර්ම 8
අනුව මේ මුල්ධර්ම 8 විශ්ව සාධාරණ නීතියක් බවට පත් කරගත්තොත් අපිට ඕනෑම රටක භූ විෂමතාවය යනවා කඳු වැටියල දොළ ගංගාවල් පිහිටීම් හඳුනා ගන්නවා ඒ වලට අවශ්‍ය වෙන ස්වභාවික වනාන්තර ප්‍රමාණය පවත්ව ගන්නවා ගංගාවල් දෙකක් අතර උස් බිමෙහි භූගත ජලය ඉහළින් තබා ගැනීමට කටයුතු කරනවා පරිසර හා බැඳුණු පසින්දුරන් පිනවීමේ කලාවක් අපි හදා ගන්නවා ඊළඟට ecological cascading system එකක් අපි හදා ගන්නවා මහරජා ජනපද ඉදිකිරීම සුසු බිම් කඩ දෝර ගන්නවා ඊට පස්සේ ආධ්‍යාත්මික හික්මීමක් සහිත මහජන සහභාගීත්වයෙන් ගොඩනගෙන භූදේශපාලනික ව්‍යුහයක් ඌ අනුගත වූ නිෂ්පාදන රටාවක් ගොඩනගා ගැනීම තුල මේ මානව සංවර්ධන මොඩලය අපිට හදා ගන්න පුළුවන්. ඒතර ඝර්ම කලාපී රටවල දැන් තිතා විශාල වශයෙන් පරිසරක හානියක් ජෛවවිදත් හානිය පවතින මේ ප්‍රදේශවල මෙන්න මේ මොඩල් එකට අනුව අපි කටයුතු කරලා අපිට පුළුවන් වෙනවා අනාගත මානව ජනපද අනාගත ලෝකේ ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් කටයුතු කරන්න. මේ තමයි මට ඔබ ඔබ හැම වෙලාවටම දෙන්න තියෙන පණිවිඩය. ඉදිරි සාකච්ඡා වාරයේදී අර ප්‍රධාන මූලධර්ම 8 පිළිබඳව අපි කතා බහ කරලා ඒ පිළිබඳව වැඩිදුර කතා බහ කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඔබ සැමට ස්තුතියි.